සාමාන්‍යයෙන් ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ට 85%ක් තමයි විශ්‍රාම වැටුප ගෙවන්නේ. මේ අය වෙනුවෙන් සුරකුම් දීමනාව කියලා තවත් 15%ක් ඇතුළත් කරලා මේ අයට 100%ක් විශ්‍රාම වැටුප ගෙවනවා. ඒ කියන්නේ සාමාන්‍ය පඩිය ගත්තා හා සමානව මේ අයට සියලු දෙනාට මුදල්ලක් ලැබෙනවා. ඊට අමතරව උන් ඉල්ලන්නේ 100%ක විශ්‍රාම වැටුපයි වැටුපයි දෙකම. ලංකාවේ කිසිම තැනක කිසිම සේවකයෙකුට විශ්‍රාම වැටුපයි වැටුපයි ගෙවන්නේ නැහැ. හැබැයි මේ අය අපේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු අය. අපි අද සියලු දෙනා ජීවත් වෙලා ඉන්නේ මේ අපේ ආදරණීය රණවිරු නිසා. ඉතින් ඒ පිළිබඳ හොඳ අදහසක් ඇතුව තමයි ජනාධිපතිතුමා තීරණය කරේ. ඒ අයට වැටුපත් විශ්‍රාම වැටුපත් දෙකම ගෙවන්න ඕනේ කියලා ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. පාරේ එළියට බහලා ඉන්න පිරිස ගැන විතරනේ දැන් අද අපි කතා කරන්නේ. හැබැයි මේ යටතේ 39,000කට සහනයක් සැලසෙනවා. ඒ කියන්නේ 39,000කට වැටුපයි විශ්‍රාම වැටුපයි හම්බෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රුපියල් බිලියන 3.5ක් යනවා. ඒ කියන්නේ කෝටි 350 හැම මාසෙක. ඕක වැඩි කරලා බලන්න අවුරුද්දකට කොච්චරද කියලා. උද්ඝෝෂණය කරන රණවිරු මේ උද්ඝෝෂණය කරන වගේම අනිත් පැත්තත් කල්පනා කරනවා. ඒ තමයි ඔවුන් ඉතින් ඉතාම අධිතක්සේරුවක ඉන්නේ. ඉතින් ඒ අධිතක්සේරුවේ ඉඳගෙන වැඩ කරනකොට අත්වෙන ඉරණම ගැනත් අපිට කියන්න බෑ. ඉතින් මම කියන්නේ මේ එකතු වීම සම්බන්ධව අපි සූදානම් නැහැ. අපේ පැත්තෙන් වැරද්දක් කරා. ඒ නිසා තමයි අපි හැම වෙලෙම ධනාත්මක විදියට මේ සාකච්ඡා දිහා බලන්නේ. ඒ නිසා අපි බලන්නේ පුළුවන් තරම් මේ කොන්දේසි ඉදිරිපත් කිරීම නෙමෙයි. කොන්දේසි තුල අපි බලන්නේ ඇත්තටම පක්ෂය ආරක්ෂා කර ගැනීම. ලකුණු කියලා තාම ගැටලුවක් තියෙනවා. ඉතින් අපිට තාම මේ ප්‍රශ්නේ අපි ඉවත් වෙලා නැහැ. මේ ප්‍රශ්නේ තාම තියෙනවා.